අයිබෝවන් ශ්‍රී ලංකාවේ පුරන් වූ කුඹුරු අස්වද්දමු. ඔබ දන්නවා මේ වෙනකොටත් දැදිගම කිලෝමීටර 3ක ඇලමාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීම සහ බටදෙනී අමුණ ප්‍රතිසංස්කරණය කිරීම අපි වැඩ කටයුතු කරන යන බව. මේ ඔබට පේන අති මනස්කාන්ත පරිසරය දිවෙල. නැත්තම් පල්ලෙගම. කෑගල්ල දිස්ත්‍රික්කයේ දිවෙල පල්ලෙගම නම් ප්‍රදේශය තමයි මම ඉන්නේ. ඔබට පේනවා මේ පසුපසින් ඌරාකන්ද. ඉතාමත්ම මනස්කාන්ත වටපිටාවක පුරන් වූ කුඹුරු යලි අස්වද්දන්න තැත් කරන මට හමුන් සුන්දර මල්ලි කෙනෙක් තමයි චමීර් කියන්නේ. ඒතර මේ ඔබට පේන්නේ ඉලුක් වැවි තිබෙන්නේ ඔහුගේ පුරන් වූ කුඹුරු ටික. මේ අදහස ඔහුගේ හදවත් තුළට එන්නේ ඔහුගේ පියා අන්තරා වීමෙන් පසුව ඔහුට තමන්ගේ සුන්දර තරුණ කාලයේ අන්තර්ජාලය හරහා දැකලා ඒක වර්තමාන කාලේ ප්‍රායෝගික මට්ටමට ගන්න ඔහු උනන්දු වුණා. මට කතා කරා චමීර් මල්ලි, අයියේ මටත් මේ උදව් කරලා දෙන්න, අම්මගෙත් පුරන් වූ කුඹුරු තියෙනවා කියලා. මේ තියන්නේ ඔහුගේ කුඹුරයාය. නමුත් මේ සියලුම කුඹුරු ඔහුට වැඩිහිටියන් සමග සාකච්ඡා කරලා ලබාගත හැකි බව ඉතාම සන්තෝෂයෙන් ප්‍රකාශ කරා. එතකොට චමීර් මල්ලි ගෙවල් තියෙන මේ උඩ ඔබට පේනවා මේ අති මනස්කාන්ත ජලධාරාව නිකම්ම මුහුදට යනට වඩා අපේ කුඹුරයායට සශ්‍රී කර ගැනීම සඳහා ලබාගත් නොමිලේම සබඳතාවෙන් අපේ ලැබෙන දායාදයක්. දැදිගම තියෙන ප්‍රශ්නේ තමයි ජලය නොමැති භාවය. නමුත් චමීර්ගේ දිවෙල පල්ලෙගම චමීර් මල්ලිට නම් ජලයෙන් කිසිම අඩුවක් නැහැ. චමීර් මල්ලි ආයිබෝවා. ආයිබෝවා. චමීර් මල්ලි කතා කරන්න වාගේ අදහස ගැන කියන්න. අයියෝ මම බැලුවේ මෙහෙමයි. දැන් මේ පැත්තේ අපේ දිවෙල ගමේ කුඹුරු අක්කර වලින් බැලුවොත් අක්කර සාමාන්‍යයෙන් 50ක් 60කට වැඩිය තියෙනවා මේ අපේ ගෙවල් වලට මේ වටේට වෙන්න මේ ළඟ ටික. ඔව් මල්ලි. මේදී මෙහෙමයි දැන් කවුරුවත් මේවා වැඩ කරන්නේ නැහැ කිසිම කුඹුරක් මේ මගේ නම් බලාපොරොත්තු තියෙන ඉතින් මොකක් හරි කියන්නේ මේ ටික සම්පූර්ණ වවන්න මේ හරිය මේ වටේම හොඳයි මල්ලි. මල්ලි දැන් මේ සුන්දර දියධාරාවක් මෙහෙම ගලාගෙන අපතේ යන නොදී ඔයා මේ කුඹුරු ටික අස්වද්දන්න ගත්ත පියවර ගැන අපි තාම සන්තෝෂපත් වෙනවා මල්ලි. ඒ වගේම මල්ලිට මේ වෙලාවේ මොනව හරි අපි කියන ට්‍රැක්ටරයක් මල්ලි බලාපොරොත්තු වෙනවා. මට ට්‍රැක්ටරයක් වගේ තිබ්බකදී ගොඩක් වටනවා මේ වැඩ වලට පස්සු වෙනකොට. දැන් මේ ගමේ මල්ලි වැඩිහිටියන්ගේ දායකත්වයෙන් කොහොමද කුඹුරට බහිනවද ඒගොල්ලෝ? වැඩිහිටි කට්ටියෙන් මෙහෙල කීප දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියන ඉතින් තාම වැඩ කරනවා. දැන් අලුත් පරම්පරාව කියන්නේ අපේ වයසේ ඒ කට්ටියෙන් කිසිම කෙනෙක් කුඹුරකට බහින්නේ නැහැ මේ. බහින්නේ නැහැ. ඔව්. හොඳයි. ඉතින් මල්ලි කියන දැන් තව මොනවද බලාපොරොත්තු තියෙන්නේ? මට අත්‍යක්ෂරයකුයි සාමාන්‍ය තනකොළ මැෂින් එකක් වගේ තිබුණා. මට ඉතින් පෑහෙන වැඩ කරලා වැඩ කටයුතු පටන් ගන්න පුළුවන්. පටන් ගන්න පුළුවන් කරන්න පුළුවන්. වතුරෙන් එහෙම ඉතින් කිසිම ගැටලුවක් නැහැ. ඔව්. අනිවාර්යෙන්. හොඳයි. ඔබට දැන් පැහැදිලි අපේ තාරුණයෙන් තිබෙන අදහස. වැඩිහිටියන්ගේ ආශිර්වාදී අනුග්‍රහය මල්ලි කොහොමද මේවට අනිවාර්යෙන් ලැබෙනව? අපි බලාපොරොත්තු වෙනවා යම් මහත්මයෙක්. ඒතකොට මට කොරියාවෙන් කතා කරපු සීලු සහෝදරරු, ජපානයෙන් කතා කරපු සීලු සහෝදරරු, විදේශික සහෝදරරු ඕන දෙයක් ඉල්ලන්න කියලා කිව්වා. මොන් මම ආරාධනා කරන චමීල මල්ලිට අත්ඇටරයක් තරම කපන මැෂින් එකක් දීලා මේ පුරන් වූ හෙත අස්වද්දන්න මූලික මඩ කරගන්න නැත්නම් පිරිසිදු කරගන්න අවශ්‍ය මූලික කටයුතු සපයලා දෙන ලෙස. ඒ වගේම මේ ඔබට පේන අපතේ යන ජල කන්දරාව මේ මොහොතෙන් පසු අපතේ නොවන බව චමීර් මල්ලි කියන්න කට්ටියටම. අනිවාර්යෙන් මම මේ වතුර පාර අපතේ යන්න නැතුව මේ මේ කුඹුරු යායම අස්වද්ද ලෙවල් වල මේ යම් කිසි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා ලංකාවට. අනිවාර්යෙන්ම. ඒ බලාපොරොත්තු සඵල වෙනවා ඊටාම ඉක්මනින්. ඒ බලාපොරොත්තු සඵල කිරීමට අනිකුත් ගම්මේ ගම්මානවල ලංකාවේ ඉන්න තරුණ තරුණිය මම ආරාධනා කරනවා. චමීර් මල්ලි දිවෙලෙන් පල්ලෙගෙන් පටන් ගත්තා වගේ ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. එහෙනම් චමීර් මල්ලිට අවශ්‍ය ඒ සීලොම් බඩු ඊටාම ඉක්මනින් ලැබෙන්න පුළුවන් ශක්තිය ධෛර්යය ඔබ සිද්ධාන ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මල්ලි තෙරුවන් සරණයි, ජය වේවා. තිලොග ජය වේවා. මේ ඔබට පසුපසින් පෙනෙන්නේ වාකිරිගල. ද අපි මුලින්ම වීඩියෝ එකත් ස්ථානෙන් සම්පූර්ණයෙන්ම වටෙන් ආවට පස්සේ අපිට මේ ස්ථානේ හම්බ වෙනවා අති සුන්දර වෙල්ලෑයක්. මේ ඔබට පෙනෙන්න තිබෙන්නේ පසුපසින්. චමීර් මල්ලි දැන් මෙතන අවුරුදු කීයක් විතර වැඩ කළා නැද්ද මේ? මෙතන මේ හරියට අවුරුදු සාමාන්‍යයෙන් මෙතන පොඩි ප්‍රමාණයක් වැඩ කරලා තිබ්බා දැන්ට අවුරුදු 3-4කට කලින්. අනික වෙනම සාමාන්‍ය අවුරුදු 10කින් 12කින් වත් වැඩ කරලා නැද්ද මේ පැත්තේ? ඔව්. මේ පැත්තෙන් ඇල තියෙන්නේ. ඔව් මෙතනෙත් ඇල තියෙන්නේ. ඒ පැත්තේ නේද අර උඩහින් එන අර වතුර පාර. ඔව් ඒකේ නම.
අති සුන්දර තැන මල්ලි ද මෙතන කොහොමද ඒක ලබා ගන්න ඕන නම් ඔයගේ අදහස කොහොමද? හාමුදුරුවන්ගේ කතා කරලා ඉවරලා මේ කැල්ල ගන්න පුළුවන්. හොඳයි. මේකට වතුර අවුලක් නැහැ රෝඩින්. ඔය අරපාර මෙහාට හරවලා ගන්න පුළුවන්. හොඳයි. ඔබ සිල් දනාටම මාර්දන කරන මේ වර්තමාන තාරුණ්‍යමේ පැමිණීම පිළිබඳව ඔබගේ සතුට අදහස් ආකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙසත් චමිර මල්ලි බලාපොරොත්තු විදිහට යන්ත්‍ර ලබා දෙන්න හැකි නම් ඒ ඉතාමත් මහඟු කාර්යයක් ලෙස මම සලකනවා මේ වෙලාවේ. මේ තියෙන පුරන් වූ කුඹුරයයි සස්ත්‍රීක කරන්න චමිර මල්ලිටත් ඒ ආනුභාවයෙන් මේ රටේ තිබෙන ස්වයංපෝෂිතභාවය ඉදිරියට යන්න නැත්නම් වර්ධනය වෙන්න හැකි ශක්තිය ධෛර්යය සීලුම් තරුණයන්ට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතාම ඉක්මනින් චමිර මල්ලිගේ සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙනවා. ඔබ සිල් දනාටම තෙරුවන් සරණයි. ජය වේවා.